අයිබුවන් අදත් දෙස් විදෙස් ක්‍රීඩාවන සුම්තරතුර රසක් අපසතුයි මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහි නඩුව පංච පුද්ගල විනිසුරු මඩුලක් හමුවේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව හේතුවෙන් කොළඹ නගරයේ තදබදය අඩුවේ. පාර්ලිමේන්තුව අරලියගහ මන්දිරය සහ කොළඹ අවට ප්‍රධාන ස්ථාන කිහිපයක පොලිස් ආරක්ෂාව තර කෙරේ. ජපානයේ ජෙවි සුලිකුණාටුවෙන් 11 දෙනෙකු මරුට තවත් 300කට තුවාල. 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිලු රැගත් චාරිකාව හෙට කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ගමන් අරඹයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි නඩුව ලබන දෙසැම්බර් මාස 10, 11, 12 වැනි දිනවල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. අද දිනේ නඩුව කැඳවනු ලැබුවේ ආගමිනිසුරු ප්‍රීසාත් දෙප්, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදිනේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සාක්ෂිකරුවන් 14 දෙනෙකුගෙන් සමන්විත සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණ හමුවට ඉදිරිපත් කළා. මීට අමතරව ප්‍රදර්ශන භාණ්ඩ ලෙස සාක්ෂි ඇතුළත් DVD 4ක් පුවත්පත් 4ක පළ වූ ලිපි අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. සාක්ෂිකරුවන් 14 දෙනාගෙන් 6 දෙනෙකුට ලබන 10 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින්නයි දන්වා අද සිතාසින් නිකුත් කෙරුණා. ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පාගමන අද කොළඹ දීපයත් වෙනවා. ඒ ජනබලය කොළඹට නමින්. මේ වන විට වෙනදා ජනාකීර්ණ වන කොළඹ නගරය අද දිස්සූයේ මේ අයුරින්. මේ අතර විරෝධතාවය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අරලියගහ මන්දිරය අවට සහ කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක පොලිස් ආරක්ෂාව තර කර ඇති බවයි. මේ අතර අද දිනේ නියමිත පරිදි සියලු දුම්රියන් ධාවනය කරන බව අතිරේක දුම්රිය සමනධිකාරී විජේ සමරසිංහ මහතා පැවසුවා. මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති හේමචන්ද්‍ර මහතා පැවසුවේ නියමිත පරිදි පෞද්ගලික බස් රථ ධාවනය වූ බවයි. නමුත් මගේ ජනතාවගේ විශාල අඩුවක් දක්නට ලැබෙනු ඇති බවද ඔහු පැවසුවා. ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථද නියමිත පරිදි ධාවනය වුණා. හාලියල බෝගහමඩිත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට පහර දීමක් සිදුව තිබෙනවා. අප වාර්තාකරු පැවසේ උදෑසන 6:45ට පමණ මෙම පහර දීම සිදුව ඇති බවයි. අදාළ බස් රථය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතාගේ ආධාරකරුවන් රැගෙනීමට සූදානම් සිටියේදී මෙම පහර දීම සිදුව ඇති බව වාර්තා වනවා. අද දින පාර්ලිමේන්තු පරිශ්‍රයවට ආරක්ෂාව දැරි කර ඇතැයි පොලිසිය පවසනවා. මේ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නවා නිවුස් ෆස්ට් පාර්ලිමේන්තු වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. මේ අවස්ථාවන විට අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටිනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටින්නේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ විශේෂ උත්සවයක් සඳහා. මේ උත්සවයේදී සිදු කෙරෙන්නේ මේ වසර පසුගිය කාලය තුළ රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් සිදු කරන ලද ඇගයීමකට අනුව පළදායි ඒ වගේම යහපත් රාජ්‍ය සේවයක් සිදු කරන ලද ඔවුන්ගේ ඇගයීම අනුව ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ආයතන ඇගයීම සඳහා අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහතාත් මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමාත් මේ උත්සවයට සහභාගී වෙනවා. ඒ වගේම අද දවසේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නිමිතව තිබෙනවා තැපැල් කාර්යාල ආඥා පනත යටතේ නියෝග අද දවසේ ප්‍රධාන විෂය බවට පත්ව තිබෙන්නේ එය. ඒ වගේම තවත් වැදගත් කාරණයක් අද පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ කාර්යාල පරිශ්‍රයේදී සිදු කිරීමට නිමිතව තිබෙනවා. තවත් ටික වේලාවකින් මේ උත්සවයෙන් අනතුරුව ඒ තමයි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය විසින් සකස් කරන ලද විශේෂ වාර්තාවක් අතිගරු ජනාධිපතිතුමන් වෙත බාර දීම සිදු කරනවා. මේ කාර්යාලයේ මේ ආයතනයේ ප්‍රධානී වන සාලි පිරිස් මහතා ඇතුළු සියලු දෙනාගේ සහභාගිත්වයෙන් යුතුවයි මේ කටයුතු සිදු කරන්නේ. මාධ්‍යත් සූදානම්ෙන් සිටිනවා මේ කටයුත්තත් ආවරණය කිරීම සඳහා. ඒ වගේම මේ වන විට පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු සියලු ප්‍රධාන පිවිසුම් මාර්ගවල විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා. මාර්ග බාධක යොදා නැහැ. නමුත් අවශ්‍ය අවස්ථාවකදී යොදා ගැනීම සඳහා සූදානමක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම බත්තරමුල්ල
සිට පිවිසෙන මාර්ගයේ වගේම අනිත් සියලුම මාර්ග ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් මාර්ග ආසන්නයේ හදිස්සි අවස්ථාවකදී යොදවාගත හැකි පරිදි පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් රඳවා සිටිනවා. ඒ වගේම ජල ප්‍රහාරක රතද කිහිප ස්ථානයකම නවත්වා තිබෙන ආකාරයක් දක්නට පුළුවන්. පාර්ලිමේන්තු සංකීර්ණයේ අවට පාර්ලිමේන්තුවට අද දවසේ පැවැත්වෙන විරෝධතා පෙළපාලියම් විදිහකින් පාර්ලිමේන්තුව දෙසට යොමු වුණොත් ඊට මුහුණ දීම සඳහා තමයි ඒ සූදානම තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ ඒකබද්ධ විපක්ෂයේ පාර්ශවයෙන් අද දවසේ බොහෝ විට අදහස් පළ කිරීමේ හැකියාව තිබෙනවා. මේ තමන්ගේ විරෝධතාව සහ ඊට එරෙහිව ආණ්ඩුවෙන් එළවන ප්‍රතිරෝධය පිළිබඳව අදහස් පළ කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඒතරතුරු පිළිබඳව ඔබට වාර්තා කිරීම සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ රැස්වීමකට එක්වමින් අදහස් පළ කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා. අපි ඉස්සර අඹගහට පොළු ගැහුවම හරි අපේ ඔඩොක්කුව පොඩි නිසා අපේ ඔඩොක්කුවට වැටුනේ ගෙඩියයි දෙකයි. හරි අඹ ඇහිඳගත්තේ වෙන කට්ටිය වටේ ඉන්නේ. හරි දැන් අපි කියනවා අපි අඹගහට පොළු ගහන්නේ අපි කෙක්කෙන් කඩන්නේ කූඩි වැඳලා ගෙඩියෙන් ගෙඩිය. ඒක තමයි අපේ වර්තමාන සටන් කලාවේ වෙනස. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේ සටන් කලාව ගැන විවේචන තියෙන්නේ. දැන් වෙනදනම් ආණ්ඩුවට ඇති තරම් ගහනකොට විපක්ෂය අපිට හරි සුබ පතනවා. දැන් චාන්ස් එකක් එනවා කියලා. එහෙම ගත්තද නැද්ද ඒ චාන්ස් එක? ගත්තා. එහෙනම් අපිව පාවිච්චි වෙලා තියෙනවා. අපි ආයි පාවිච්චි වෙන්නේ නැහැ ලංකාවේ. කාටවත් ජනතාව වෙනුවෙන් විතරයි පාවිච්චි. හම්බන්තොට වීරවිල ප්‍රදේශයේදී අද උදෑසන වෑන් රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදු වුණා. අනතුර සිදු වුණේ අද උදෑසන 5:30ට පමණයි. අනතුරින් ලොරි රථයේ රියදුරු බරපතල තුවාල ලබා හම්බන්තොට මූලික රෝහලට තුලත් කර තිබෙනවා. වෑන් රථයේ සිටි පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. වීරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. කහට ගස් දිගිලිය බඹරහෙල ප්‍රදේශයේදී මියගිය වනාලියක සොයාගෙන තිබෙනවා. මියගිය වනාලියා සොයාගෙන ඇත්තේ කහට ගස් දිගිලිය පොලිසියට ලද තොරතුරක් මතයි. සිද්ධිය වූ ස්ථානයට අනුරාධපුර කලාප වනචිවි නිලධාරීන් පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා. ඔවුන් සැක කරන්නේ හිසට වැදුණු වෙඩි පහරකින් අලියා මියගොස් ඇති බවයි. මියගිය අලියාගේ වයස අවුරුදු 25ක් වන අතර උසාඩි 7.5ක් වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කලාප වනචිවි නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගම්මැද්ද ගෙයින් ගෙට 3 වැනි අදියරේ 9 වැනි දිනය අදයි. නොවිසඳුණු පොදු ගැටලු විමසමින් කණ්ඩායම් 6ක් අදත් විවිධ ප්‍රදේශවල සංචාරය කළා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ද මේ කණ්ඩායම් වලට ඇතුළත්. ගම්මැද්ද ගෙයින් ගෙට ජනතා ගැටලු විමසමින් සිට යන ගම්මැද්ද එක් කණ්ඩායමක් අද මුලතිවි දිස්ත්‍රික්කයේ නෙත්තලි අරු ගම්මානයේ ජනතාව හමු වුණා. ජල ගැටලුවෙන් පීඩා විඳින මේ ජනතාව දිවි ගෙවන්නේ මූලික අවශ්‍යතා නිසි පරිදි නොමැතිවයි. ජීවත් වීමට සරිලන නිවාස නොමැතිකම තුළ හා ගම්මානයට පිවිසීම සඳහා නිසි ප්‍රවාහන පහසුකම් අවම වීම තුළ ඔවුන් පත්ව ඇත්තේ මහත් අසිරුතාවකටයි. මොවුන් අප සමග පැවසුවේ ජලය ගෙන ඒමට බොහෝ දුර පයින් යෑමට සිදුව ඇති බවයි. උතුරේ බොහෝ ප්‍රදේශවල මෙන්ම මුංගිලාරු ගම්මානයේ වැසියන්ද පානීය ජලය නොමැතිකමින් පීඩා විඳින බව අපට නිරීක්ෂණය වුණා. දෛනික කටයුතු සඳහා ඔවුන් විසින්ම සාදාගත් මේ ලිං අනාරක්ෂිත වන අතර එවහි ජලය පානය කිරීමට නම් කිසිසේත්ම සුදුසු මට්ටමක නැහැ. කුලී වැඩි කිරීමෙන් දිවිසරි කර ගැනීමට විර දරන මේ ජනතාව ප්‍රවාහන පහසුකම් සහ ගම්මානයට පිවිසෙන පිවිසුම් මාර්ග නිසි පරිදි නොමැතිකමින් පීඩාවට පත්ව තිබෙනවා. අප එක් කණ්ඩායමක් පුළුන්නරුව ගල්තඹරාම ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතවත්වලින් අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගම මැද ඇල්ලේ වැව ගම්මානයේ ජනතා ගැටලු සොයා ගියා. වනාලි නිසා පීඩාවට පත්ව සිටින මේ ජනතාව ගෙවන්නේ දුෂ්කර ජීවිතයක්. ගොවිතැන් කටයුතු සඳහා මෙන්ම බීමට ජලය නොමැතිකමින් මොවුන් අසරණ වී සිටිනවා. ගම්මානයට යාමට ඇති පිවිසුම් මාර්ග නිසි පරිදි නොමැති බැවින් ජනතාව පීඩා විඳිනවා. හිඟුරක්කුඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මහරත්මලේ ගම්මානයේදී අප හඳුනාගත් ප්‍රමුඛ ගැටලුව වූයේ වන අලි ගැටලුවයි. වන අලි ගම්වැදීම නැවැත්වීම සඳහා විදුලි වැටක් සාදා තිබුණද ඒ ආසන්නයේ සිදුවන අක්‍රමවත් කසල බැහැර කිරීම හමුවේ. කසල සොයා පැමිණෙන වන අලින්
ගම්මානයට කඩාවැදින බව ගම්මුන් පවසනවා. අද අපේ කණ්ඩායමක් බද්දේගම පිළගොඩ ගම්මානයේ ජනතාවද සොයා ගියා. ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක ගල්කුරී නිසා මේ ජනතාව පත්වැත්තේ මහත් අසීරුතාවකටයි. මේ හේතුවෙන් නිවාසෙරි තැලීම්, නිවාසවලට ගල් කැබලි පතිතවීම සහ ජල උල්පත් පවා සිදී ගොස් අවසන්. මේ පිළිබඳව බලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුවත් කළත් කිසිදු විසඳුමක් ලැබී නැහැ. මාර්ග පද්ධතිය නිසි පරිදි නොමැතිකම තුළ මේ ගම්මානය හුදෙකලා වී ඇති බව ගම්මුන් පවසනවා. මේ ගම්මානී ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව පානීය ජලය නොමැතිකම. ලිංග ජලයෙන් එදිනෙදා දෛනික කටයුතු සිදු කළද බීමට නම් සුදුසු නොවන බව ජනතාව අප සමග පැවසුවා. ගම්මැත්ත ගේන් ගැට දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. පනමුව ඔබ සොයා පැමිණි අප ඔබේ හදවතට සවන් දුන්නෙමු. පසුව ගම් ගම ගේන් ගෙට පැමිණ ඔබ ජීවිතයේ මුහුණ පාන ප්‍රශ්න අවබෝධ කරගත්තෙමු. ඉන් පසුව ජනතාව සමග එක්වේ ගමින් ගම ඔබේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා විවිධ ව්‍යාපෘති ත්‍යාග කළෙමු. ඒ සියල්ල කරන අතර තරුණ නායක නායිකාවන් රටේ අභිවෘද්ධිය උදෙසා පෙළගැස්වීමේ පළමු පියවර සාර්ථකව ආරම්භ කළෙමු. ජනතාව සමග ජනතාව වෙනුවෙන් ගම්මැද්ද. වර්තාකරණයේ ප්‍රමුඛයා සමගින් දැන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් ලොහඬේ. කඳුකර ජනතා ඉඩම් මෛත්‍රිය සඳහා වන ව්‍යාපාරය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම ව්‍යාපාරයේ කැඳවුම්කරු එස්.ටී. ගණේශලිංග මහතා පැවසුවේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ලූල් කඳුර තේවතුය අය රජයේ විසින් පෞද්ගලීකරණය කිරීම සඳහා කෙටුම්පත් සකස් කරමින් පවතින බවයි. ඒ වහා නවතා දමන ලෙස ඉල්ලමින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණා. හලාවත හිටපු රදගුරු අතිඋතුම් එඩ්මන් පීරිස් හිමිපාණන්ගේ 29 වෙනි ගුණ සැමරුම ඊයේ දිනෙහිදී පැවැත්වුණා. හලාවත ආසන දෙව්මැදුරේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පිරිසුදු පානීය ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමද සිදු වුණා. 2018 චන්ද හිමි නාමලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වෙනවා. ජාතික මැතිවරණ කොමිසම පැවසුවේ මෙතෙක් එහි නම සඳහන් නොවූ පුද්ගලයින්ට හෙට දින දක්වා ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි. අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ගොස් එම සංශෝධන ඉදිරිපත් කළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළා. එද දිනේදී චන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත් නොවූ චන්ද හිමියන් සිටින්නේ නම් එම අයට අභියාචනා කිරීමට තිබෙන කාල සීමාව අවසන් වෙනවා. පසුගිය අගෝස්තු 10 දින ආරම්භ කරන ලද මෙම කාල සීමාව හෙට දිනෙන් අවසන් වන නිසා මෙතෙක් චන්ද හිමියන් වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා ආකෘති ඉදිරිපත් කිරීමට නොහැකි වූ අය සහ මෙතෙක් මැතිවරණ කොමිසමේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් නිකුත්ව ඇති 2018 වර්ෂයේ කෙටුම්පතේ නම සඳහන් නොවන ඡන්දදායකයන් සිටින්නේ නම් අද හෝ හෙට යන දෙදින තුල අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගොසිය අභියාචනය ඉදිරිපත් කිරීමට අවකාශ තිබෙන බව අවධාරණය කරන්න කැමැත්. හෙට දිනෙන් පසුව ලැබෙන කිසිම ඉල්ලීමක් බාර ගැනීමට විධිවිධාන නොමැති බැවින් අනිවාර්යයෙන්ම එම ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය. සිසුන් රැසකට සෙත සලසමින් ගම්මැද හරහා ක්‍රියාත්මක තවත් ව්‍යාපෘතියක් අද සුබ මොහොතින් ආරම්භ කෙරුණා. ගම්පහ නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතියට අද මෙලෙස මුල්ගල් තැබුණා. සිසුන් 1200කට අධික පිරිසක් ඉගෙනුම ලබන මෙම පාසලට පිරිසුදු පානීය ජලය නොමැතිකම වසර ගණනාවක සිට ප්‍රධාන ගැටලුවක්. අද ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය යටතේ ලීටර් 2000කට අධික ධාරිතාවක් ඇති ජල ටැංකියක් සහිත කුළුණක් ඉදිකිරීමට නියමිතයි. ද මීඩියා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් අලි මහතා මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස එක් වුණා. නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයන් සම්පත්,
පරිපාලන අධ්‍යක්ෂ කිත්සිරි දයනන්ද ව්‍යාපෘති නායක මුදිත වීරකෝන් යන මහත්වරු ඇතුළු නිවුස් ෆස්ට් නියෝජිතයන්ද මීට එක්ව සිටියා. ලොව පුද්ගලයන්ගෙන් 4/1ක් ප්‍රමාණවත් ව්‍යායාමවල නිරත නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් එවැනි පුද්ගලයින්ට හෘදයාබාධ, දියවැඩියාව හා පිළිකා වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බවයි. බ්‍රිතාන්‍යතුළු ලොව වැඩි ආදායම් ලබන රටවල්වල පුද්ගලයින්ට මෙම අවධානම වැඩි වශයෙන් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා. 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ කිනිසිලුවරගත් චාරිකාව හෙට ගමන් අරඹනවා. එහි පෙරපුහුණු වීම කටයුතු කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී අද පැවැත්වුණා. කිනිසිලුවරගත් චාරිකාවේ නිල මාත්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ MTV MBC මාත්‍ය ජාලයයි. මහවැලි කලාපවල දක්ෂතා පිරිදු දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඇගීමට මහවැලි ක්‍රීඩා උළෙල සංවිධානය කරනවා. ස්වයං පෝෂිත යුගයක් මහවැලි තරුණියට අපමණ අගයක් යන තේමාවෙන් 30 වන මහවැලි ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. එහි ගිරිසිලුව රැගත් චාරිකාව හෙට උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රය ත්වයෙන් ගමන් ආරම්භ කර ලංකාවේ ප්‍රධාන මහවැලි නගර සිසාරා ගමන් කරමින් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයට යන අතරමගදී මහවැලි ගම්දනව් සිසාරා කොත්ස් පැල එසේ නැත්නම් බත් පැල 11111ක් අධිකර ජනාධිපතිතුමාගේ උපදෙස් මත රෝපණය කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කලාප 10කින් සමන්විත වෙනවා. මේ කලාපවල ජීවත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් තමයි මහවැලි ක්‍රීඩා මෙවර පවත්වන්නට සූදානම් කරලා තිබෙන්නේ. එම චාරිකාව දින 10ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව තමුත්තේගම, වැලියොය, මැදිරිගිරිය, වැලිකන්ද, මොරගහකන්ද, දිගන, දෙහිඅත්තකන්දිය, බදුල්ලොස්සේ ඇමිලිපිටියෙන් අවසන් වීමට නියමිතයි. ලබන 15 වනදා එම ගිනිසිලුව ඇමිලිපිටිය මහජන ක්‍රීඩාංගණයට රැගෙනීමෙන් අනතුරුව 30 වන මහවැලි ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ආසියානු ශූරතා නෙට්බෝල් තරගාවලියේ කුසලානය සඳහා වන තරග වටේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද පැවැත්වෙනවා. එවත්මන් ආසියානු ශූර මලයාසියාවට රේවයි. සිංගප්පූරුවේ පැවැත්වෙන තරගාවලියේ මූලික වටේදී සහභාගී වූ සියලු තරග ජය ගනිමින් ශ්‍රී ලංකාව දෙවැනි වටේට සුදුසුකම් ලැබුවා. කුසලානය සඳහා වන එම තරග සඳහා ශ්‍රී ලංකාව සමග සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් වන්නේ සිංගප්පූරුව, මලයාසියාව සහ හොංකොං කණ්ඩායම්. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සහභාගී වූ එම කුසලාන වටේ පළමු තරගයේදී සත්කාරක සිංගප්පූරුව පරාජය කිරීමට සමත් වුණා. ඒ අනුව ඔවුන් තරගාවලියේ ඒ කණ්ඩායමේ ලකුණු සටහනේ රැඳි සිටින්නේ දෙවන ස්ථානයයි. කුසලානය සඳහා වන තරග වටේ තමන් සහභාගී වූ පළමු තරගයේ ජයගත් මලයාසියාව ඊ කණ්ඩායමේ පෙරමුණේ පසු වෙනවා. අද තරගය මෙරට වේලාවෙන් සවස 2:30ට ආරම්භ වීමට නියමිතයි. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.